අපි තව ගැටළු කීපයක් බලමු දුරස්සක සමුද්‍රිතාවේ අපි ගමු මේ වගේ දණ්ඩක් දණ්ඩක් තියෙන මේක ඇත්ත මේක විදිහට නම් ඒකාකාරයි බර 3W මේ දණ්ඩ මේ වගේ නාදති දෙකක් මත තියලා තියෙනවා නාදත්තක දී හැමතිස්සෙම තුඩක් වගේ තියෙන්නේ ඒකට ප්‍රතික්‍රියාව දණ්ඩට ලම්බකව තියෙන්නේ මේ දුර 2A මේක 2A මේක A මේක 3A දණ්ඩ දිග 8යි A හරි මැද තමා බර තියෙන්නේ එතන මේක සීහාඩි නාදති දෙකක් මත තියලා තියෙනවා මෙතන අමතරව W බරක් කියලා තියෙනවා මෙතනින් P බරක් දෙනවා P බහරයක් බලයක් වෙනම දෙනවා අපි අහන්නේ දණ්ඩ C නාදත්තේ ස්පර්ශය පිහිටන පරිදි කියන්නේ මේක වැදිරත් තියෙන්න ඕන පීට ලබා දිය හැකි අගේ පරාසය උගල දන්න මේක මේ පැත්තෙන් ලුකු බලයක් දුන්නම මෙන්න මේ මෙතනින් ඉස්සිලා මේ නාදත්ත වටේ කැරකෙනවා මෙන්න මෙහෙම මේ කියලා හිතන්නකෝ දණ්ඩ මේක මෙහෙම බලයක් කියද්දි මේක මේක නාදත්ත අචලයි මේ කොටේ උණුහු කැරකිලා මේක වැටෙන්න බලනවා. ඉතින් මුලින්ම මෙතනින් ඉස්සෙනවා. ඉස්සෙනවා මේ කොටේ කැරකිනවා. එහෙම තමයි වෙන්නේ. හරි එතකොට ඉතින් මෙතනින් බලය වැඩි කරන් වැඩි කරන් මේ පැත්තෙන් ඉස්සෙල්ල බලනවා. ඉස්සෙනවා මේ නාදෙත් කොටේ කැරකිනවා. එතකොට ඕගොල්ලෝ කරන්න වෙන්නේ දැන් මේක විභේදනය කරලා ගුරුණ අරගෙන මේ බල දෙක හොයලා වැඩක් නැහැ. දැන් මේ බල දෙක හොයන්න පුළුවන් වුණා. අපි කිය විභේදනය කරාම මේ බල දෙක එකතු වෙනවා. මේ ලක්ෂ්‍යවට ගුණණයක් ගත්තම D වල තියෙන ප්‍රතික්‍රියාව එනවා. ඒක එකතුව දන්න හින්දා C වල ප්‍රතික්‍රියාව හොයන්නත් පුළුවන්. නමුත් එහෙම කරලා වැඩක් නැහැ මේකේ. අපි හොයන්න ඕන මේක දැන් P ට ලබා දිය හැකි අගේ පරාසය. එතකොට මෙතන එක වැඩක් නැහැ අපිට. මේක වටේ තමයි මේක පෙරලින්නේ. මෙහෙම ඔහොම. එතකොට ඔගොල්ලෝ මේ මේක වටේ ගුණණයක් ගත්තොත් මේ බලය කැපෙනවා. ඔගලන්ට මෙතන තියෙන ප්‍රතික්‍රියාව හොයන්න පුළුවන්. මම ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. C වල ප්‍රතික්‍රියාව R එක, D වල ප්‍රතික්‍රියාව R දෙක. මේ R එක බිඳුව වෙනවා. ඉස්සෙන්න බොහෝතකට කලින්. ඒක ස්පර්ශව තියෙනවා කියන්නේ මේ R එකට අගයක් තියෙනවා කියන එක. මේ R එකට අගයක් තියෙනවා මේක ස්පර්ශව තියෙනවා නම්. හරි. එතකොට R එක තියෙන්නත් ඕන R දෙක නැති වෙන්නත් ඕන. R දෙක තිබුණොත් අපිට හොයන්න බෑ. ආර්ධිකයි ආර්ධිකයි දෙකම අපේ සමීකරණේ තිබුණොත් හොයන්න බැ මොනවත්. ඒ වගේම ආර්ධික ආර්ධික වෙනම හොයලා වැඩකුත් නැහැ. මේ P වැඩි කරද්දී මෙන්න මේ වෙන සංසිද්ධිය තමයි බලන්න ඕනේ. මෙන්න මෙහෙම. මේ කැරකෙද්දී කැරකෙන මොහොතකට කලින් මේක වැදිලා තියෙනවා. එන්න එන්න මෙතන ප්‍රතික්‍රියාව අඩු වෙනවා මෙතනින් ඉස්සෙනවා. ඒතර වැදිලා තියෙද්දී මෙතන අගයක් තියෙනවා R1 R1 කියන එකට. ඒතර අපි ගන්න ඕන මේක වටේ ගුරුණය. ආර්ධික කියන එක අපේ සමීකරණේ තියෙන්න ඕන. ආර්ධික වැඩක් නැහැ. ඒක මේක වටේ ගුරුණය ගත්තොත් අපි D වටා මොකද R කියන්නේ මෙතනින් ඉස්සෙන්නේ. ඒක මේක සම්බන්ධ කරලා සමීකරණේ ගන්න ඕන. ආර්ධික ආර්ධික දෙකම තියද්දි අපිට වැඩක් නැහැ. ඒක සම්බන්ධයක් හිතා ගන්න බැරි හින්දා ආර්ධික කැපෙන්නත් ඕන. ඒතර මේක ලක්ෂ්‍ය වටේ තමයි ගුරුණය ගන්න ඕනේ. ඉතින් ගුරුණය ගන්න එක මේක හරි ලේසි. මේකට තියෙන දුර වෙන්නේ 5A. හරි. අපි මේ පෙතර ගත්තම දිශාව ඍණ ඍණ W වතාවක් 5A. R එක ධන දිග 3A දුර 3A මේක තියෙන දුර 3W හැබැයි දිශාව ඍණ දුර A බර 3W දුර A නමුත් දිශාව ඍණ මෙහෙමනි ගුරුණය ගන්න දක්ෂිනාවර්ත හැබැයි දක්ෂිනාවර්ත ගන්නකොට මේක ධන P ධන දුර 3A මේක සුළු කරලා R එක හොයන්න පුළුවන් මේ විදිහට R එක තමයි උත්තර කරන්න ඕන මොකද R එකෙන් තමයි අපි අවශ්‍යතාවය ගන්න දෙර C නාදෙත් දණ්ඩ ස්පර්ශ කරයි නම් මේ ආරකට අගයක් තියෙන්න ඕන ස්පර්ශයක් තියෙන්න ඕන අගයක් තියෙන්න ඕන මතකද අර සිලින්ඩර දෙකේ කතාව ස්පර්ශ තියෙන්න නම් මේ අතර අපි සිලින්ඩර තුනේ ගානක් හදුවේ සිලින්ඩර දෙක එකට ස්පර්ශ වෙන්න නම් ඒ දෙක අතර ප්‍රතික්‍රියාව විශාලයි බිඳුව වෙන්න ඕනේ ඒතර මේකේ ආරක විශාලයි බිඳුවයි දැන් ආරකට ඔගොල්ලෝ මේක දාන්න 8W ඍණ 3P බෙදීම 3 මේ අසමානතාවය තුනෙන් වැඩි කරන්න පුළුවන් 3 කියන්නේ ධන සංඛ්‍යාවක් එතකොට ලකුණු මාරු වෙන්නේ නැහැ මේක අයින් වෙනවා තුනරක් බිඳුව බිඳුවයි එහෙනම් 3p මේ පැත්තට අරන් තුනෙන් බෙදුවනම් 8w සමාන විශාලයි 3p තුනෙන් බෙදුවම 8w බෙදීම 3 විශාලයි p ඒ කියන්නේ p කියන එක හැමතිස්සෙම 8w බෙදීම 3ට වඩා අඩු වෙන්න ඕන මේක බැරි වෙනහරි 8w බෙදීම 3 වෙච්ච ගමන් මෙතන ප්‍රතික්‍රියා බිඳුව වෙනවා තව පොඩ්ඩක් වැඩි වුණ ගමන් මේක ඉස්සෙල්ලා කැරකිලා වැටෙනවා හරි හරි එහෙම තමයි මේ පරාසය හොයන්නේ දැන් අපි බලමු තව උදාහරණයක්
මේක මේ සීරිමක තියෙන ලක්ෂ දෙකකට තන්තු දෙකකින් සම්බන්ධ කරන ලක්ෂීය වස්තුවක්. මේක බර W. මෙතන කෝණය 5 බෙදීම 6යි. මෙතන කෝණය θ. අපි ගහනවා BC තන්තුවේ ආතතිය. ඒ කියන්නේ මේක. ඒ වගේම θ වෙනස් වෙනකොට දැන් මේක මෙහෙම තියෙන අපිට පුළුවන් θ වෙනස් කරන්න. දැන් මෙහෙම මේක මෙහෙම හයි කරන්න පුළුවන් ඕන නම් මෙහෙම හයි කරන්න පුළුවන්. මේ දිග වෙනස් කරමින් තන්තු මෙහෙම ඉල්ලන්න පුළුවන් එක්කෝ මෙහෙම ඉල්ලන්න පුළුවන්. මේ කෝණය උහුම්ම තියාගෙන මෙහෙම මෙහෙම කියන්නේ මෙහෙම කුඩා රූපයෙන් දුත් මෙන්න මේ වගේ. උනම් මෙහෙම ඉල්ලන්න පුළුවන් මෙහෙම ඉල්ලන්න පුළුවන්. මේ තන්තු වෙනස් කර කර දිග වෙනස් කර කර ඉල්ලන්න පුළුවන් මේකේ කෝණය මේ විදිහටම තියාගෙන. ඒක එහෙම කරද්දි මෙන්න මේ මේ තන්තුවේ BC තන්තුවේ තියෙන්න පුළුවන් වෙනස් පිහිටීම් ගොඩක් තියෙනවනේ. අන්නේ කොයි පිහිටීමේදීද කියන එක අවශ්‍ය නැහැ අපිට. අපිට ඕනෙන්නේ ඒකට තියෙන්න පුළුවන් අඩුම ආතතිය. එන්නේ කොයි වෙලාවටද? හරි. ඒ අඩුම ආතතිය මොකද්ද කියලා තමයි අහන්නේ. ඉතින් අපිට පුළුවන් මේ රූපය අපව ඇඳලා ආතති ලකුණු කරන්න මේක T එක T දෙක කියලා ගමු. කෝණ ලකුණු කරන්න පුළුවන් අපිට. මේක ලාමි ප්‍රවේ දාන්න වෙන්නේ මොකද? ලක්ෂ්‍ය වස්තුවක් තියෙන්නේ. විවිධන ගුණ වලින් ගන්න පුළුවන් වුණාට ඒක අමාරුයි. ලක්ෂ්‍ය වස්තු තියදී අපිට ලාමි ප්‍රමේය ගොඩක් වෙලාවට ලීසි. දැන් මෙන්න W බර තියෙනවා. මේකේ ආනතිය තිරසර ආනතිය තීටා. ඒතර මෙන්න T දෙකෙම තිරසර ආනතිය තීටා. මේක ඒතර මෙතන ඒකාන්තර කෝණ වලින් මේක තීටා. තිරසර ආනතිය තීටා. මෙතන 5 වෙදීම 6යි තිරසර ආනතිය. ඒතර මේකෙ මෙතනින් තිරසර ආනතියත් 5 වෙදීම 6යි. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතන මෙතන ඉඳන් මෙතනට තියෙන අංශක 150යි. මොකද මේ තියෙන අංශක 30ක්. මේක 150යි. ඒකෙන් තීටාත් අඩු වුණාම 5 බෙදීම් 6 වෙන තීටා කියන්නේ 150න් තීටා අඩු වෙනවා කියන කැලල තමයි මේ තියෙන්නේ. කියන්නේ 180න් 30ක් අඩු වෙනවා. එතකොට 150යි තීටා අඩු වුණාම 150 වෙන තීටා. දැන් මේකට ලාමි ප්‍රමේය දාන්න පුළුවන්. දාද්දි මතක තියාගන්න බල ඔක්කොම සම්බන්ධ කරන්න ඕනේ නැහැ. අපෙන් අහන්නේ BC තන්තුවේ ආතතිය. ඒ කියන්නේ T2. ඒක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් T2 බෙදීම මේ කෝණය. මේ කෝණය කීයද? මේක 90යි 30යි 120යි. ඒ කියන්නේ 2.5 බෙදීම 3. හරි. ඒතර T2 බෙදීම 2 sin 2.5 බෙදීම 3. ඒ කියන්නේ අනිත් බල දෙක අතර කෝණයේ sin ය. W නේ අපිට උනා. W බෙදීම මේක. sin 5.5 බෙදීම 6 ඍණ θ. මේක. ඉතින් මේකෙන් T2 හොයන්න පුළුවන්. මේක අගේ වෙන්නේ sin 120 අගේ වෙන්නේ 1 sin 180 ඍණ 60 කියන්නේ sin 60. ඒතර sin 60 කියන්නේ මූල 3 2යි. මූල 3 වැඩි වෙනවා. sorry මම මේක sin 60 කියලා ලිව්වා. මේ කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒතර මූල 3 උඩට එනවා. දෙකේ ලක්කම පහළට එනවා. මේක තමයි T2. මේක තමයි BC තන්තුවේ ආතතිය. දැන් මේ θ වෙනස් වෙනකොට අපි අහන්නේ එහෙමයි මේ θ වෙනස් වෙන විට BC තන්තුවේ ඇතිවිය හැකි අවම ආතතිය. ඒතර මේක වෙනස් වෙද්දී මේ මුළු එක අවම වෙන්න නම් අඩුම වෙන්න නම් හරය පල්ලිය තියෙන එක වැඩි වෙන්න ඕන. දැන් අපි ඉල්ල භාග සංකේතයක් ගන්නකො. 2 1 3 1 4 1 කියන එක ගත්තම 4 1 තමයි කුඩාම. ඒකට හේතුව හරය වැඩි. ඒ වගේ මේකෙත් මේ හරය වැඩිම වෙන එක තමයි අපි තෝරගන්න ඕනේ. හරි. එහෙනම් මේක වැඩිම වෙන්නේ කීයද? sin අගයක් වැඩිම වෙන්න පුළුවන්. sin 90 5 බෙදීම 2. එහෙනම් මෙතන තියෙන්නේ මේ වැරදි මේකනේ. 5යි 5. මෙතන වැරදිලා 5 ලියලා නැහැ මම. එතකොට මේකේ මේක උඩින් වෙන්න නම් sin ශ්‍රිතය sorry මේක අවම වෙන්න නම් මුළු එක අඩුම වෙන්න නම් මේ ශ්‍රිතය උඩින් වෙන්න ඕන. sin එකේ උඩින් වෙන්නේ 1 වෙනකොට. එතකොට මේක 1 වෙද්දී අවම එතකොට අපිට කියන්න පුළුවන් sin මෙන්න මේක උඩින් වෙන විට T2 අවම වේ. මේක උඩින් වෙන්නේ මේකට එන්න පුළුවන් උඩින් මගේ තමයි 1. sin එකේකට උඩින් මගේ 1යි. එතකොට එහෙම වෙන්නේ මේක ඇත්තටම 150 ඉඳන් මෙතන 60 වුණොත් 150 වෙන 60 වෙලා 90ක් සෙට් වෙනවා. sin 90 මේක උඩින් මගේ ලැබෙනවා. අපිට මේ θ ගේ ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගානේ. මේක 1 වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේක 1 වෙනකොට මේක උපරිම අගයේදී මේකේ අවම අගය ලැබෙනවා. ඒ කියන්නේ මූල 3 W බෙදීම 2 කියන අගය අපිට ලැබෙනවා මේකේ අවමේ හැටියට. හරි. ඒතර මේක තමයි මේකේ T2 වල මිනිමම් අගය. එහෙම ඒක ලියන්න පුළුවන් වචනේ. BC තන්තුවේ ඇති හැකි ඇතිවිය හැකි අවම ආතතිය. තහවුරු කරන උත්තරේ අවම ආතතිය මූල 3 W බෙදීම 2. දැන් බලමු මේ අසෝභක ඇති වෙන ප්‍රතික්‍රියාව.
අසවක් කියන අපි හිතුව මෙහෙම දණ්ඩක් තියෙනවා මේ දණ්ඩ ටිකක් ත්‍රිමාණ විදිහට ඇන්දෙම අසවක් කියන්නේ මේක හරහා මෙහෙම කිලක් විදලා කියන කුහරයක් විදලා මේකට පිත්තල විල්ලක් වගේ දානවා සුමට අසවක් ඇත්තටම එතන මේ මේක වටි මේ මේකට එහා මෙහා යන්න නිදහස තියෙනවා ඒ කියන්නේ ඝර්ෂණයකින් තොරව නිකන් මෙහෙම යන්න පුළුවන් එතන මේක මෙහෙම ඇද්දුත් මේ වගේද මෙහෙම ඇද්දුත් විතර බලකරි ප්‍රතික්‍රියාවක් කියනවා මේ අදින එකට විරුද්ධව මිසක් භ්‍රමණයට හානි උලක් නැහැ භ්‍රමණේ වෙන්න පුළුවන් මේ වගේ නිදහසේ එතන මේ දෘඩස්සුකන දෘඩ අසෝභකන මේක තදින් කරලා තදින් මෙයා වෙලා තියෙන්නේ ඒත් අපි භ්‍රමණය කරන්න උත්සාහ කරොත් මෙතන ඊට ප්‍රතිවිරුද්ධ යුග්මයක් ඇති වෙනවා නමුත් සුමට අසෝභක එහෙම වෙන්නේ නැහැ මේ වගේ පහසුවෙන් සුචල අසෝභක මේ වගේ පහසුවෙන් මේ ලක්ෂ්‍ය වට යන්න පුළුවන් එතන නිකන් ඇති වෙන්නේ ප්‍රතික්‍රියාවක් විතරයි ඒ ප්‍රතික්‍රියාව මේ වගේ මේ පිත්තල විල්ල මගින් මේ දණ්ඩ මතත් දණ්ඩ මගින් පිත්තල විල්ල මතත් ඇති වෙලා ඒක සමතුලිතව තියෙනවා සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙකක් යටතේ. ඉතින් අපි දණ්ඩ විතරක් සලකනවා නම් දණ්ඩ මත තියෙන ප්‍රතික්‍රියාව තමයි අපි සලකන්නේ. පොද අසවය අනිත් කැලි මේ පොරොට කොහරි හයි කරලානේ තියෙන්නේ. ඒතර දණ්ඩ විතරක් සලකුවොත් දණ්ඩට මෙන්න මේ වගේ බලයක් ක්‍රියා කරනවා. ඒ කාරණා මේ කෝණේ තීටා නම් මේක සමහරවිට අපිට ගුණන ගණිතියම අමාරු වෙන්න පුළුවන්. සමහරවිට මෙහෙම තියෙනක ලේසි වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. ඒක ගැටළු හැටියට තමයි තීරණය වෙන්නේ. මුණ මෙහෙම තියන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ r cos θ x හැටියටත් r sin θ y හැටියටත් මේ වගේ සංරචක දෙකකට කඩලා ගාන හදන්න පුළුවන්. ඒතර විභේදනය කරද්දීම ලේසි. මෙහෙම තිබ්බම මේ ආකාරයේ සමහර විට පාස් වෙන්න පුළුවන්. ඒක අපි ගැටළුවේ හැටියට තමයි බලන්න ඕනේ. මේකෙත් නොදන්නේව දෙකක් තියෙනවා මේකෙත් නොදන්නේව දෙකක් තියෙනවා. එතකොට සමීකරණ ගානේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මේ ආකාරයේ සමහර විට විභේදන වලට ලේසි. කුට්ප්‍රමීන් වගේ හදනවා නම් මෙහෙම තියෙනක ලීසි. අපි දැන් බලමු තව ගැටලුවක්. මේක බොහොම සරල ගැටලුවක්. මෙහෙම තියෙනවා දණ්ඩක් මේ පොළොවට අසව කරලා සුමටව. ඒ කියන්නේ මේකට මෙහෙම මෙහෙම යන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය වටේ උහුම යන්න පුළුවන්. මේක බිත්තියට හේතු කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තෙන් බිත්තියේ බිත්තියේ තලයට ලම්බක බිත්තියට ලම්බකව තමයි මේක තියෙන්නේ. එතකොට දැන් මේක බිත්තිය හරහා යන සිරස්තලයේ බිත්තියට ලම්බක සිරස්තලයක තමයි මේක තියෙන්නේ. ඉතින් මේ වගේ දැන් මේ අපි අනිත් පැත්තට හිතමු මේ බෝඩ් එක කියලා. දැන් බෝඩ් එකේ මෙහෙම හේතු කරොත් ලම්බක නැහැ. මෙන්න මෙහෙම තියෙන්න ඕන. මේ වගේ. හරි. මෙහෙම තිබුණොත් ඒක අපිට අමාරුයි මේ වෙන සංරචක ගොඩාක් කියනවා මේ දිගවල හොයන්න එහෙම අමාරුයි. ගැටළු පහසු වෙන්න ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඒක මේකෙත් මේ බිත්තියට ලම්බ සිරස්තලයේ තමයි මේ දණ්ඩ තියෙන්නේ. ඒතර මේකේ බීහිදි ප්‍රතික්‍රියාව අහනවා. ඒ වගේම අසෝවි ප්‍රතික්‍රියාව සිරස් සමග සාදන කෝණය. දැන් ඊතර අපිට හිතෙන්නේ මොකද්ද? සිරස් සමග සාදන කෝණය r θ එකක් දාලා θ හොයන්න පුළුවන්. කෝණේ නැහන්නේ අපි. අපි හැම බලමු. අහන්නේ සිරස් සමග කෝණය. මුලින්ම අපි සිරස් සමග සාදන කෝණය. මුලින්ම අපි මේ ප්‍රතික්‍රියාව හොයලෙමු. උගල දැන් අසෝවි ප්‍රතික්‍රියාව මෙතනින් ක්‍රියාත්මක කරනවා නම් මේ ලක්ෂ්‍ය වටා ගුණනයක් ගත්තොත් මේක දැන් බල තුනක් යටතේ තියෙන්නේ. දණ්ඩ මත බල තුනක් ක්‍රියා කරනවා. අසව්‍ය ප්‍රතික්‍රියාව බර හා මෙන්න මෙතන බිත්තිය මගින් ඇති කරන ප්‍රතික්‍රියාව. මේක අනිවාර්යයෙන්ම බර මෙතනින්මයි යන්නේ බිත්තිය වද ප්‍රතික්‍රියාව මෙහෙම යන්නේ. ඒතර මේ බල දෙක මෙතන හම්බෙන හින්දා තුන්වෙනි බලයත් මේක හරහාම යන්න ඕන. ඒතර තුන්වෙනි බලය මෙතනින් යන්න ඕන. හරි. දැන් මේ අසව්‍ය ප්‍රතික්‍රියාව මෙහෙම තමයි යන්න ඕන. අපෙන් අහන්නේ මේක සිරස් සමග සාදන කෝණය. ඒක අපි ඇල්ෆා කියලා ගමු. මේක ඇල්ෆා නම් මේ කෝණේ ඇල්ෆා. නමුත් අපිට දැන් මුලින්ම අහන්නේ මේ ප්‍රතික්‍රියාව බීහි ප්‍රතික්‍රියාව හින්දා අසෝවිය ප්‍රතික්‍රියාව අයිති නොවෙන්න අපි මොකද දෙයක් කරමු. ඒතර මේක අයිති වෙන්නේ මේක වටේ ගුරුණයක් ගත්තොත් අපි ඒ වටා ගුරුණයක් ගමු. අසෝ මේ අපිට බීහි ප්‍රතික්‍රියාව මේ පැත්තට දිතින් අපි දක්ෂිණවර්ත ගුරුණයක් ගත්තොත් ආර් වතාවක් ආර් තියෙන ලම්බ දුර මෙන්න මේ ටික තමයි ලම්බ දුර. ඒතර මේක දෙකයි එනි දණ්ඩ ඒකාකාරී හින්දා ඒ වශයෙන් ගත්තොත් මේ කෝණේ තීටා හින්දා මේක 2e sin තීටා වෙනවා. ඊට පස්සේ w ට තියෙන දුර වෙන්නේ මේක. ඒක අපි දක්ෂිණාර්ථ ගණිතයේදී මේක ඍණ පැත්තට තියෙන්නේ. ඍණ w වතාවක් මේක a නේ. එතකොට මෙන්න මේ දුර වෙන්නේ මේක a හින්දා බද්ධපාදේ a cos තීටා. ඊට පස්සේ මේකේ මේ w a cos තීටා එහාට ගන්න පුළුවන් a වලින් බෙදෙන ගමන් ඊට පස්සේ cos තීටා විදිහට sin තීටා කියන්නේ cot තීටා දෙකිනුත් බෙදුවම භාගයේ w cot තීටා එනවා. ආර් හැටියට ඒක වචනේ තහවුරු කරා නම් හොඳයි මං ඉදිරියට හිඳ කරේ නෑ. එතකොට බීහිදී
දඬුවම් ඇති කරන ප්‍රතික්‍රියාව භාගයයි W කොට්ටීටා. දැන් ඉතුරු එක හොයන්න අපිට පේනවා මේ කොට් ප්‍රමේය දාන්න පුළුවන් විදිහ ත්‍රිකෝණයක් තියෙන්නේ. මේ උඩ කෝණ දෙක අපි දන්නවා මේක 90යි මේක ඇල්ෆා මේ කෝණේ කීයද? මේක තීටාින්ද මේක තිරස් සමග සාදන කෝණේ තීටා. තිරස් සමග සාදන කෝණේ 90 ඍණ තීටා. ඉතින් මේ කෝණේ අපි දන්නවා මේක විවෘතලා තියෙන්නේ මේ පැත්තට. ඉතින් කෝණ කියවන්න පුළුවන් මෙහෙම විරුද්ධ පැත්තේ ඉඳලා. ඉතින් බුලින් මොකද්ද? ඒ ඒ එක එක අනුපාතයට නිබෙදෙන්නේ. එක දන එක එක දන එක කොට් මෙතන කෝණය කොට් 90 ඍණ තීටා සමානයි පළමු කෝණය මේ දෙක පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ මේ කෝණය තමයි මුලින් කියන්න ඕන. මේ පැත්තෙන් අපි යන්න ඕන මෙහෙම. මොකද මේ කෝණේ විවෘතලා තියෙන්නේ මේ පැත්තට පිටිපස්සේ මෙහෙම යන්න ඕන. මේ කෝණේ තමයි මුලින් කියන්නේ. කොට් ඇල්ෆා ඉන්න ඕන මුලින්. ඒකට එන අනුපාතය මෙතන එකට එකනේ. මේක එකයි. 90 කියන කෝණයට එන්න ඕන මේ අනුපාතය. ඒකත් එකයි. ඒ ඒ ගන්නත් පුළුවන්. නමුත් එක එක අනුපාතයට නේ බෙදෙන්නේ. ඒකාකාර දණ්ඩක් නේ. ඒතර මෙහෙම මේක එනවා. ඊට පස්සේ කොට් 90 බිඳුවයි. ඒක ඕනේ නැහැ. මේ කොට් ඇල්ෆා මෙතන එනවා දෙකයි. කොට් 90 ඍණ තීටා කියන්නේ ටෑන් තීටා. එහෙනම් දැන් උගලන්න පුළුවන් මේකේ කොට් ප්‍රතිලෝම ගත්තා නම් හරි. ඒක කොට් ප්‍රතිලෝම දෙකයි ටෑන් තීටා කියන්නේ ඇල්ෆා. ඒතර ඒක ලියන්න ඕන වචනේ අසෝවිය ප්‍රතික්‍රියාව සිරස සමග සාදන කෝණය මෙන්න මේකයි කියලා. මම ඉඩ නැති හින්දා ඒක ඇතුළත් කරේ නැහැ. ඒක ලියන්න ඉඩමදි. ඔගොල්ලෝ එක හරි උත්තරේ සාමාන්‍ය ගානකදී මේ වගේ උත්තරයක් ගත්තම උත්තරේ වචනේ තහවුරු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ මේකේ තවත් ගැටලු කීපයක් කරලා ඝර්ෂණයට අපිට යන්න පුළුවන්.